සුබ දවසක් හවුස් රිපයා එපිසෝඩ් නම්බර් 8 වලින් මම ඔයාලට පැහැදිලි කළා ජනෙල් ලුළු වහු ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය යුතු වාස්තු විද්‍යාත්මක කරුණු පිළිබඳව අද මම ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ වාස්තු විද්‍යාත්මකව ස්ථානගත කරපු ජනෙල් සහ උළු වස්ස දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම සඳහා එයට වෝටර් බේස් කරන්නේ කොහොමද කියලා මම සරලව පියවරෙන් පියවර ඔයාට ඒ පිළිබඳව පැහැදිලි කරන්නම් මුලින්ම අපේ අවශ්‍යතාවය මත දැව යොදාගෙන නිර්මාණය කරගත්ත ජනෙල් පියන්වල පොඩි පොඩි සිදුරු පළුදු වීම් තියෙන්න පුළුවන් ඒවා පුරවලා සුමුදු මතු පිටක් ලබා ගැනීම සඳහා මම පාවිච්චි කරනවා ජෙට් වෙතින් හඳුන්වා දෙන තේක්ක වර්ණයෙන් යුක්ත වෝටර් බේස් වුඩ් පොටි වර්ගය මෙය කඩතුළු තිබෙන තැන්වල හොඳින් ආලේප කරගෙන පැය 6ක් පැය 8ක් අතර කාලයක් වේලෙන්න තබා ගන්න ඕනි. ග්‍රෑම් 250 ටියුබ් එකක මිල රුපියල් 350ක් වගේ වෙනවා. පොටි ආලේපය වේලුණාට පස්සේ මුලින්ම 80 ප්‍රමාණයේ වෙලිකඩදාසියකින් මතු පිට මැද ගන්න ඕනි. වෙලිකඩදාසියෙන් මැදීමේදී සැලකිලිමත් වෙන්න ඕනි ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඒ තමයි සිරස් අතට තියෙන ලීවල මැදීම් කරන්න ඕනි සිරස් අතටමයි. ඒ වගේම තිරස් අතට තියෙන ලීවල මැදීම් කරගන්න ඕනි තිරස් අතටමයි. එහෙම නැති වුණොත් ලීවල වෙලිකඩදාසියෙන් මැදපු පාරවල් හිටිනවා. 80 වෙලිකඩදාසියෙන් මැදලා පිරිසුදු කරගෙන එම මතු පිට සුමුදු කරගන්න. මම 180 වෙලිකඩදාසියකින් නැවත පාරක් මදිනවා. දැන් කඩතොළු නැති සුමුදු මතු පිටක් සහිත පෙනුමක් ලැබිලා තියෙනවා. දැන් අපිට පුළුවන් තීන්ත ආලේප කරගන්න. ඒත් තීන්ත ආලේප කරගන්න කලින් වීදුරු සහ දැව කොටස් එකතු වෙන කොම් වලට මාස්කින් ටේප් ගහගන්න ඕනේ. මෙයට හේතුව තමයි තීන්ත වීදුරු වල ගෑවෙන එක වළක්වන්න. නැත්නම් තීත්ත ගෑවුනාට පස්සේ කහට පැල්ලම අයින් කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා ටේප් කරලා වීදුරු ආවරණය කරගන්න වෙනවා. ඉන් පස්සේ පිත්තල සරණේරු ඒ විදිහටම ටේප් කරලා ආවරණය කරගන්න ඕනේ. අපිට දැන් වර්ණ ගැන්වීම කරන්න පුළුවන්. මම මේ සඳහා පාවිච්චි කරනවා ජෙට් වෙතින් හඳුන්වා දෙන සියරක් වෝටර් බේස් තේක්ක පැහැති AM 549 ඉරක් 89 කියන දැව ආලේපණය. ලීටරයේ කෑන් එකක මිල රුපියල් 2300ක් පමණ වෙනවා. මෙය මුලින්ම දැව මතු පිට තනිව ආලේප කරගන්නත් පුළුවන්. නමුත් මම මේ සඳහා සියරක් වෝටර් බේස් ASZ 32-30 ඇල ඉරක් 85 කියන ටොප් කෝට් දැව ආලේපණය මික්ස් කරගන්නවා. එමගින් දීප්තිමත් කල්පවත්මා පෙනුමක් ලබා ගන්න පුළුවන්. එසේ නොමැති අවස්ථාවලදී මෙය භාවිතා කරන්නේ ටොප් කෝට් එක ලෙසටයි. මෙහි මිල රුපියල් 2200ක් පමණ වෙනවා. ඉන්පසු වෝටර් බේස්ඩ් කිරීම සඳහා භාවිතා කරන සිහින් කෙඳි සහිත පින්සලක් භාවිතයෙන් ෆස්ට් කෝට් එක ආලේප කරගන්න ඕන. පළමු ආලේපයේ එතරම් ලොකු දිස්නයක් ලැබෙන්නේ නැහැ. මොකද වැඩි ප්‍රමාණයක් දැව කොටස් සඳහා උරා ගන්න නිසා. ෆස්ට් කෝට් එක ආලේප කිරීමෙන් පස්සේ මද පවනේ වේලෙන්න තියන්න ඕනි. පැයත් පැය 3ක් අතර කාලයක් තබා ගන්න එක ගොඩක් වැදගත්. වේලා ගැනීමෙන් අනතුරුව 320 වැලි කඩදාසිය භාවිතා කරලා පළමුවර තීන්ත ආලේප කරගත්ත මතු පිට සුමුදු වෙන්න මැදලා පිරිසුදු කරගන්න ඕනි. ඊට පස්සේ මුලින්ම අපි සාදාගත්ත මිශ්‍රණය නැවතත් සෙකන්ඩ් කෝට් එක ලෙස ආලේප කරගෙන මදපවනේ වියලා ගන්න ඕනි. මෙලෙස පළමුවෙන් සකස් කරගත් මිශ්‍රණය දෙවරක් ආලේප කිරීමෙන් අනතුරුව ටොප් කෝට් එක ලෙස මම කලින් කියපු AZ 32-30 ඇල ඉරක් 85 ආලේප කරගන්න ඕනි. මෙම වෝටර් බේස් ටොප් කෝට් එකද පෙර පරිදිම දෙවරක් ආලේප කරගන්න ඕනි. ආලේපන වාරාතර වේලීමේ කාලය පැය 1ක් පැය 4ක් අතර පවත්වා ගන්න ඕන. ටොප් කෝට් එක ආලේප කරලා වියලා ගැනීමෙන් අනතුරුව හැකියාව තිබෙනවා වීදුරු මත අපි අලවගත්ත මාස්කින් ටේප් එක ඉවත් කරගන්න. මෙම අවස්ථාවේදී වීදුරු මත කහට පැල්ලම් තිබුණොත් ඒ වෙලාවෙම ටූත්පේස්ට් ටිකක් අරගෙන මේ තියෙන පැල්ලම් වල දවටලා රෙදි කැබැල්ලකින් පිසඳා ගන්න.
අපි දැන් ජනෙල් පියන් නිවැරදිව වෝටර් බේස් කරගෙන ඉවරයි. මෑත කාලීනව වෝටර් බේස් කිරීම ඉතා ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. මේට හේතු ගණනාවක් තියෙනවා. මෙමගින් කාලයත් සමග ඉරිතැලීම්, පතුරු ගැලවීම්, අවපැහැවීම් වළක්වන අතර අවුවට සහ වැස්සට හොඳින් ඔරොත්තු දෙන ලෙස දැව ආරක්ෂා කරලා තබා ගන්නවා. විශේෂයෙන්ම මෙය නුපුහුණු අයෙකුට වුවද ඉතා පහසුවෙන් ආලේප කර ගැනීමේ හැකියාව තියෙනවා. ගෙදරට වෙලා ඉන්න මේ කාලයේ ඔබේ දේ ඔබටම කරගන්න පුළුවන්. ඉන් පස්සේ ජනෙල් උළුවස්ස පොටි ආලේප කරලා සියුම් කඩතුළු මකාගෙන පෙර පරිදිම මුලින් 80 වැලි කඩදාසියකින් පිරිමැදීමෙන් අනතුරුව 320 වැලි කොළයෙන් මතුපිට සුමුදු ලෙස සකස් කරගන්න ෆස්ට් කෝට් එක සහ සෙකන්ඩ් කෝට් එක ආලේප කරගන්න පුළුවන්. අපි කලින් කියපු විදිහටම ආලේප වාර අතර නිසි කාලය තබාගෙන වියලීමෙන් අනතුරුව 320 වැලි කඩදාසිය මගින් මතුපිට සකසාගෙන ටොප් කෝට් එක ආලේප කරගන්න ඕනි. මෙමගින් දීප්තිමත් සහ කල්පවත්නා නිමාවක් ලබා ගන්න පුළුවන්. මේ විදියටම ලූවර් පටිවලටත් નિયમિત ආලේප වාර ගන්න සහ ආලේප අතර තබාගත යුතු වියලීමේ කාලයන්ද තබාගෙන ආලේප කිරීමට ගන්න පුළුවන්. අවසාන අදියර විදියට අපිට පුළුවන් වෝටර් බේස් කළ උළුවස්සට ජනෙල් පියන් සවි කරලා ගන්න. ඉන්පසු හුලං කොකුද මෙයට සවි කරන්න. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.